pipi pipi re nunatna wane malaka pila waring waring ting waring waring tulang podak ape angget kevila me ohoma sindu kiki indala hariyanne ikmanata yamu me hari lassanai neda me patta balanda ko ara me balanda ko ara pol gas ema hama tanama ow ithin nagarata wada gaswal pirunu mamalage gama harima sundarai me me eka nivi oyalage mamalage gedarata tawa hungak durata අනිත් මන්ට නම් තව ඉවසන්න බෑ හොතට ඕම බඩගිනි. ඔව්. ඒ අනේ එන්න ඉස්සල්ලා බත් පිඟානක්ම කාලානේ ආවේ. ඔව් 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 ඉතින් කෑවා තමයි කෑවා කෑවා. ඔයාට කනබනේමනේ කටේ තියෙන්නේ. මං කෑවොත් තමයි ඔයාට තරදි පේන්නේ. ඔව්. ඉන්නකොට ඉතින් ආයිත් බඩගිනි එනවනේ. ඉන්නකො ඉන්නකො එහෙනම් මේ හරිය කඩයක් අත් තියනද කියලා බලමු. අර තියෙන්නේ කඩයක්. තියෙනවා. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. එහෙනම් මෙන්න මේකෙන් මොන හරි අරගෙන එන්නකො. ඔයි තියෙන්නේ සල්ලි. බලන්නේ කො බලන්නේ කො බලන්නේ. හරි මං එහෙනම් ඉක්මනට එන්නම්. කලබල නැතුව හිමින් යන්න. හරි හරි යන්නේ මට ඇති කලබලයක් නෑ. ඔයා කටවහගෙන ඉන්නකො මමනේ යන්නේ. මං ආවා මෙන්න ගිනාවා මේ හරි වැඩේනේ උනේ ඇයි කඩේ මාමා එක කිරි පැකට් එකයි නේ දුන්නේ එකයි ඇයි වෙන තිබුණ නැද්ද තිබුණා ඒ උනාට ඉතින් සල්ලි මදි උනානේ මොනවා සල්ලි මදි ඔව් මං වාට රුපියල් 100ක් දුන්නා නේ අනේ මේ 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 ඔයා බොරු කියන්න එපා හරිද ඈ ඔයා කොහෙද මට 100 කොලයක් දුන්නේ මං 50 කොල දෙකක් නේ දුන්නේ එතකොට 100යි නේ පනහයි සීයයි සීයයිද නැත්තම් ඕනේ එක පනහේ කොලයක් දෙකක් සීයයි මේ ඒ උනාට හරි වැඩක් නෑ නේ වෙලා තියෙන්නේ බලන්නකෝ ඇයිද මොකද්ද වෙලා තියෙන්නේ මම කඩේට ගිහිල්ලා බලද්දී එක පනහේ කොලයයි නේ අතේ තිබුණේ කලබල වෙලා දුගෙන යද්දි මං හිතුවා ඔක කරගන්නේ කියලා මේ ඉතින් දැන් මොකද කරන්නේ දැන් ඉතින් ওই කිරි පැකට් එක ගත්තම කියක් ඉතුරු වුණාද කියන්නකෝ මේ මෙහෙමයි මේ ඉතිරි නේද ඔව් මේ රුපියල් 5ක්ම ඉතුරු වුණා ඒ කියන්නේ එක කිරි පැකට් එකක් රුපියල් 45යිනේ ඇත්තටම ඔයා කොහොමද අනික හරියටම කිව්වේ ඇයි අනේ 50න් 45ක් අඩු කළාම ඉතිරි 5යිනේ ඕනේ මේ එක නෙවෙයි මම පොඩි වැඩක් කියන්නද මේ පාර මොකද්ද මේ මම ආයේ කඩේට ගිහිල්ලා මේ අර මේ ඉතුරු වෙච්ච මේ රුපියල් 5ට මොනවා හරි අරගෙන ඉන්නද ආපෝ ආයන්ඩෝන්නේ හරි ඉතින් එතකොට මේ කිරි පැකට් එක බෙදාගන්නේ කොහොමද කියලා කියන්න කොහෙනම් බෙදාගන්න ඕනේ ඔයානේ දැන් බඩගිනි කිව්වේ ඔයාම බොන්න මොකද කිව්වේ ආයි කියන්න බලන්න ආනේ බඩගිනි කිව්වේ ඔව් මම බඩ බඩගිනි ඔව් ඉතින් ඔයාම බොන්න හේ ඔය ඇත්තමද ඔව් හනී මේ දැන් මාමලගේ ගෙදර අපිට කෑමත් ලෑස්ති කරලා ඇති මේ ඇත්තටම මේ ඉහිත් කෑම ලෑස්ති කරලා තියෙනවද මේ දැන්වත් යමුද තව සුනංගු නොවි එන්න මේ දෙන දෙවියෝ ගෙටගෙන විත් දෙනවා අපට දවසක හඳ පායනවා එදා අපි මල් පැණියෙන් නානවා තෙන්ක තෙන් ඕ පොඩ්ඩක් ඉන්නෝ මේනෝ තිලාන් මාමේ යමි කෝද යාළුව නැද්ද එමි සෙල්ලම් කරන්න එනවා කිව්වා තාම නෑනේ ඒකනේ ඉතින් මාත්මේ අපේ පුංචි කට්ටියත් එක්ක ආවා අන්න ඒගොල්ලෝ දැන් ඔංචිලි පදිනවා මේ මාමේ මොකද්ද අනේ ඔය අතේ තියෙන පොත මේකද මේක බොහොම වටිනා පොතක් මහගම සේකර ශූරීන් ලියපු බොහොම ලස්සන සින්දු පොතක් මගේ මේ අතේ තියෙන මහගම සේකර ඇයි යමීට මතක නැද්ද මේ දිව අග තියෙනවා මතක් වෙන්නේ නැහැ නේ ඒකනේ කියන්නේ ඉතින් යමීට මෙහෙම කිව්වොත් මතක් වේද බලමුද ඔන්න මේක අහගන්නකෝ ඇසේ මතුවන කඳුළු බිඳුගෙන
ඔබෙ සිරි පාදවන්නම් හදේ මැලවෙන කැලෑ මල්ගෙන ඔබෙ සිරි පා පුදන්නම් මතක් වුණානේ මාම ලස්සනට සින්දුව කිව්වා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මතක් වුණාද කවුද කියලා ඔව් ඔව් ඒ සින්දුව ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේව මහත්තයානේ ආ හරියටම හරි හරියටම හරි හැබැයි ඉතින් ওই සින්දුව අමරදේව මහත්තයා ගායනා කරනවා වගේම ওই සින්දුව ලියලා තියෙන්නේ අපේ මහගමසේකර ශූරී මහගමසේකර කියන්නේ අපේ රටේ හිටිය ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් නේද මාමේ යමී හරියටම හරි මහගමසේකර ශූරීන් කවි විතරක් නෙවෙයි බොහොම ලස්සන සින්දු එහෙමත් ලියලා තියෙනවා මමත් එතුමගේ කවි පොත් කියවලා තියෙනවා ඒ විතරක් නෙවෙයි එතුමා බොහොම දක්ෂ කවියෙක් බොහොම දක්ෂ සින්දු රචනා කරන්නේ ඒ වගේම කෙටි කතා රචකයෙක් නව කතා රචකයෙක් ඒ විතරක් නෙවෙයි එතුමා බොහොම දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් දන්නවද අම්මෝ මාම කිව්වම තමයි ඒ විස්තර මම දැනගත්තේ යමීට මතකද එතුමා උපන් ගම කොහෙද කියලා ගම් පහ පැත්තේ නේද හරියටම හරි හරියටම හරි යමී හරි දක්ෂයිනේ ගම් පහ රදාවාන කියන ගමේ තමයි එතුමා උපන්නේ රදාවාන හරියට හරි හරියට හරි මට දැන් තමයි මතක් වුනේ 1926 අප්‍රේල් 7 වෙනිදා තමයි එතුමා උපන්නේ මට මතක හැටියට නොමියෙමි ඒ වගේම ප්‍රබුද්ධ කියන කවි පොත් ලිව්වේ එතුමා නේද යමීට හොඳ මතකයක් තියෙනවනේ ආ ඒ වගේම එතුමගේ කවි පොත් වගේම මේ තුම්මං හන්දිය නව කතාව මතකද ඔව් තුම්මං හන්දිය නව කතාවත් ගොඩක් ජනප්‍රිය වුණා තුම්මං හන්දිය චිත්‍රපටයකත් තිබුණා නේද තුම්මං හන්දිය කියලා හරියටම හරි හරියටම හරි ආන්නේ නව කතාව තමයි චිත්‍රපටයකට ගොඩනැගුවේ ඔය චිත්‍රපටිය ගැන අපේ අම්මයි තාත්තයි දවසක් කතා වෙනවා මට ඇහුණා. බැට් එක අරගෙන ආවා ඉක්මනට එන්නෝ. ආ. අනේ. අනේ යාළුවාවිල කතා කරනවා. ආ ඔව්නේ. යමි. එහෙනම් ඔයගොල්ලෝ සෙල්ලම් කරලා ආපහු මෙතනට මෙන්න ඕනි අපි ලස්සන කවි ටිකක් සින්දු ටිකක් කියමු ඈ. ආ හරි 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 මම මෙතනට මෙන්න. ඒ යමියෝ කතා කර කර ඉන්නේ ඉක්මනට එන්නකෝ. එනවා එනවා. පුතුම අදිස්සියන්නේ තියෙන්නේ. ගීලෙන්. ආ. කතන්දර පොත් කියවන්න කවුරුත් කැමතිනේ අලුත් විදිහට කතන්දර පොතක් කියවමුද මේ කතාව අපිට දුන්නේ රූම් තුරේ ආයතනෙන් අපූරු පෙන්සලක් කතාව ලියුවේ අරුණ කීර්ති ගමගේ චිත්‍ර ඇන්දේ හසිතක නාරද රණතුංග කාටත් තමතක වුණු පෙන්සලක් එයා දවසක් පාර දිගේ ඇවිදගෙන යනකොට දැක්කා තීන්ත බාල්දියකුයි බුරුසුවකුයි පෙන්සල තීන්ත දිය කරලා දුන්නා ඊට පස්සේ ආයෙමත් ඇවිදගෙන යනකොට දැක්කා කූඹියෙක් වතුර වීදුරුවකට වැටිලා එයා කූඹියාව බේරාගත්තා ආයෙමත් පෙන්සල ඇවිදගෙන යනකොට දැක්කා මීයෙක් පෙන්සල මීයා එක්ක යාළු වුණා දෙන්න ගොඩාක් සෙල්ලම් කළා ඒත් මීයා පෙන්සල හැපුවා පෙන්සලට රිදුණා පෙන්සල දිව්වා දුවගෙන දුවගෙන යනකොට ඈතින් දැක්ක ගෙයක් ගේ ඇතුලේ හිටියා පුංචි ළමයෙක් එයාට තිබුණේ මකනයකුයි කටරයකුයි පොතකුයි විතරයි පෙන්සල එයාටත් උදව් කළා චිත්‍ර ගොඩාක් ඇඳලා දුන්නා ඔයානම් හරි අපූරු පෙන්සලක් හැමෝම කිව්වා මේ බලන්නකෝ අපේ යාළුවෝ අපිට එවලා තියෙන දේවල්. කෝ 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 බලන්න. මේ බලන්නකෝ. ලස්සන නැටුම් ගැයුම් ගොඩායි. මේ අපි මේවා හැමෝටම පෙන්නමු. ඔව් හැමෝටම පෙන්නමු. අපි මුළු ලෝකෙටම පෙන්නමු. එහෙනම් අපි දැන් බලමු. Kids Talent.
යාලුවෝ කොටක් කැමති. ඒ අත්තඩවල ෆොටෝ වගේම වීඩියෝත් අපේ WhatsApp අංකයට අපිට එවලා තිබුණා. ඉතින් අපි හිතුවා ඒ යාලුවන්ගේ දක්ෂතා ඔයාලට පෙන්වන්න. දැන් අපි බලමු අපේ යාලුවෝ හදපු ලස්සන නිර්මාණ ටිකක්. මේ Kids Craft. මොනවද ඔය පැත්තේ වැඩිපුරම තියෙන්නේ? වැඩිපුර තියන්නේ පොල්. පොල් ගස් තියෙනව නේද? ඔයාලගේ ගෙදරත් පොල් ගස් තියෙනවද? එතකොට මේ පුංචි බබා කොහෙටද ඉස්කෝලේ යන්නේ? ඉල්ලවල ප්‍රාථමික විද්‍යාලයට යන පුංචි බබෙක් තමයි අද අපිත් එක්ක මේ UNE වැඩසටහනට එකතු වෙලා ඉන්නේ. නේද? එහෙනම් අපිට කියන්නකෝ ඉස්කෝලේ හොඳම යාළුවගේ නම මොකක්ද කියලා. කවුද? තනුක. තනුක බබාටත් කියන්න ඕනේ UNE වැඩසටහන එකතු වෙන්න කියලා. හොඳද? ඔයා එමි යමි වැඩසටහන බලනවද? ඔයාට මතකද එමි යමි වැඩසටහනේ ගියපු ලස්සන සින්දුවක් එහෙම?
එහෙනම් කියන්න බලන්න හැමෝටම ඇහෙන්න. රන්ද කැටිගෙන නිතිසර සේනවා රත්න පාටි ඉන වටදිලි සේනවා කිරුදුටු පිණි බිදු සුලගේ ආනවා දුම්බර කෙතේ අපි ගොයන් කපනවා. චා හරිම ලස්සනයිනේ, හරිම ලස්සනයි. ඒ කවියෙන් කියවුනේ මොකක් ගැනද? ගොයම් කවියක් තමයි අපේ පුංචි බබා මේ කිව්වේ නේද? එහෙමනම් අපේ පුංචි බබා අපිට කියන්නකො බලන්න, පුංචි බබා වැඩිපුරම කන්න ආස මොනවද කියලා? කොමඩු. මමත් හරි ආසයි කොමඩු කන්න. වතුර තිබහට හොඳ කෑමක් නේද? හොඳයි, එහෙමනම් ඔයාගේ ඉස්කෝලේ ඉන්න අනිත් යාළුවන්ට කියන්න ඕනේ එමි යමි බලන්න කියලා. හා එහෙනම් අපි තවත් දවසක හම්බ වෙමුද? හා හරි, එහෙමනම් UNM වැඩසටහනට එකතු වුණාට අපේ පුංචි බබාට ගොඩාක් ස්තුතියි. අපි ආයෙත් දවසක හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි බයි. අපිට චිත්‍රය ඔබ යාළුවෝ ලෑස්තිද? එහෙනම් යමු චිත්‍රපිටුවට. කිරිල්ලවල ඉන්න තනුකගේ චිත්‍රය තමයි මේ. මේ ලස්සන චිත්‍රය අපිට ඇඳලෙව්වේ ඉමිර. බලන්නකෝ නෙතාරගේ චිත්‍රය ලස්සන. තුම්මෝදර ඉන්න උෂානි තමයි මේ චිත්‍රය අපිට එව්වේ. රෂාන් මේ චිත්‍රය අපිට එව්වේ පොළොන්නරුවේ ඉඳලා. මේ තියෙන්නේ විනුදියන්ද චිත්‍රය. අවුරුදු 7ක් වයස තීක්ෂණා තමයි මේ චිත්‍රය අපිට එව්වේ. බලන්නකෝ පාරින්දිගේ චිත්‍රේ ලස්සන. ගිහන්ස තෙවුජනගේ චිත්‍රය තමයි මේ. නිහන්ස ඇඳ දේ දුන්නත් ලස්සනයි නේද? වෙන්නප්පුවේ ඉන්න ජෙනාරගේ චිත්‍රය තමයි මේ. ලස්සන මල් මෝස්තරය අපිට ඇඳලෙව්වේ ජනිත්. තිසලි තමයි මේ ලස්සන චිත්‍රය අපිට එව්වේ. මේ ගෙදර අපිට ඇඳලෙව්වේ සවිරු. විශ්මිත ප්‍රමෝද්‍යගේ ලස්සන චිත්‍රය තමයි මේ. ඔන්න ඔයාලගේ චිත්‍ර, ලියුම්, අදහස් සේරම අපිට එවන්න අමතක කරන්න එපා. මෙන්න මේක තමයි අපේ ලිපිනේ. නිෂ්පාදක එමි යමි, හඬ කැවීම් ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. ලස්සන ලස්සන චිත්‍ර ඇඳලා අපිට එවන්න ඕනේ. මතක තියාගන්න, A4 ප්‍රමාණයේ කොලයක චිත්‍රය ඇඳලා ඔයාලගේ නම ලිපිනේ කොලය පිටිපස්සේ ලියලා අපිට එවන්න. එමි එන්න. ආ කොහෙද ගියේ? මම අයිස්ක්‍රීම් ගේන්න ගියානේ. එතකොට මතක නෑ නේද? ටිකක් ගත්තා. දිය වෙයි කියලා මගේ එක කලින්ම කෑවා. එතකොට දැන් ඔයා මේකත් කන්නද හදන්නේ? නෑ මේ මං බැලුවේ මේ මං කාපු අයිස් එක වගේම මේකත් රහයිද කියලා. හරි හරි හරි, මේ මතොන් නෑ පස්සේ කන්නම් මං. අපි දැන් වැඩසටහන ඉවර කරමුද? අපිට වැඩසටහන ඉවර කරන්න බැරි වුණානේ. අයියෝ, මේ ඕක පැත්තකින් තියලා දැන් මේ වැඩේ ඉවරයක් කරමු. හරි හරි හරි, ඔන්න පැත්තකට කරා. ඔය මොකද කරන්නේ? නෑ අඟ පුරාම අයිස්ක්‍රීම් ගෑවේ. හරි 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 හරි, දැන් හරි දැන් හරි. ඔන්න එනම් ඉවර කරමු ඈ. ඔය අපට ගන්නකෝ. ඔන්න අදත් අපිට යන්න වෙලාව ඇවිල්ලා. වෙනද වගේම ඔයාලා අපිට අයිස්ක්‍රීම් එවන්නත් ඕනේ. මොකද්ද මොකද්ද? ඕ නේ නේ නේ, වැරදුනා වැරදුනා. මේ වෙනත වගේම අපිට ලියන්නත් ඕනේ. ඒ වගේම චිත්‍ර අඳින්නත් ඕනේ.
අපිත් එක්ක කතා කරන්න කැමති අයට UN මියන්ගේට සහභාගී වෙන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ අපි WhatsApp අංකයට ඔයාලගේ ලස්සන ෆොටෝ එකක් අපිට එවන්න. මේ 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 මම බලාගෙන හිටියේ මොකද මේ හැමතිස්සෙම අයිස්ක්‍රීම් එක දිහා බලන් කරන්නේ? අයිස්ක්‍රීම් එක දියවුනොත් කියලා ඉතින් අපරාදිනේ. ආ මේ 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 ඉස්සල්ලා වැඩ ඉවරයක් කරලා ඉමු. හරි 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 අයියෝ පටන් ගන්නකෝ. අපේ YouTube නාලිකාවට වගේම Facebook පිටුවටත් යන්න ඕනේ. ඒ වගේම අපිට අනුග්‍රහය දක්වන Room to Read ආයතනයේ මාමලා නැන්දලා වගේම Room to Read ආයතනයටත් එමියමි අපි දෙන්න ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අදට සමගන්න වෙලාව ඇවිල්ලා. එහෙමනම් මම යන්නම්. ආමේ කොහෙ යන්නද? තාම වැඩේ ඉවර නෑ. නෑ නෑ මේ තව වෙලා ගියොත් අයිස් කන්න නෙවෙයි අයිස් බොණ්ඩ වෙන්නේ. මේ වැඩේ ඉවරයක් කරන්න. නේ අනේ ඉතින් හරි හරි ඔතර තරහ ගන්න ඕනේද? හරි නවන. ලබන සතියේ උදේ 7:30ට අපි දෙන්නම එනවා. මෙවලගේ ආසම වැඩසටහන. අයිස්ක්‍රීම්. මොකද්ද? එමි යමි. එහෙනම් ඔන්න අපි ගියා. එහෙනම් මාත් ගියා. මොකද ඔයා දියුණාම අයිස් කන්නේ නෑනේ. මං කන්නම්කෝ. මොකද්ද මේ? කවුද 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 එහෙම කිව්වේ? කවුද? කවුද?